අයිබෝන් පොතේ අපි රැසි එක ආරම්භ කර මද දවසට නියමිත රයිට් දැන් මම හිතන්නේ හැමෝම ළඟ තියෙනවා ලෙවල් අප් 20 පේපර් එක අතේ තියෙනවා අපි අවධානය යොමු කරමු පොතේ ලෙවල් අප් 20 පේපර් එකට රයිට් එතකොට මේ වෙනකොට ඔයාලා උත්තර ලියලා මම හිතන්නේ ඩොකියුමන්ට් සෙට් එකක් අරගෙන සූදානම් වෙලා ඉන්න පන්තියට දැන් ඔයාලා සාකච්ඡා කරද්දී අඩුපාඩු තියෙනවා නම් ඒ ටික සූදානම් කර ගන්න අඩුපාඩු රහිතව පවත්වා ගැනීම සඳහා. පැහැදිලිනේ? හරි. එහෙනම් ලියන පොළ ටිකක් අරන් ලෑස්ති වෙන්න. අපි සාකච්ඡාව ආරම්භ කරමු වැඩි වෙලාවක් යවන්නේ නැතුව. හොඳයි. රයිට්. අපිට කියනවා පළවෙනි ප්‍රශ්න පොතේ ඉංජිනේරු තාක්ෂණවේදී යන කුමක්ද? ඉංජිනේරු තාක්ෂණවේදී යන කුමක්ද? රයිට්. අපි දන්නවා පොත ඉංජිනේරු තාක්ෂණවේදී කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ඉංජිනේරු තාක්ෂණවේදී කියන්නේ? පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. පැහැදිලිනේ? හරි. ලියන්න පළවෙනි ප්‍රශ්න පළවෙනි කොටසේ උත්තරේ. ඉංජිනේරු තාක්ෂණවේදී යන කුමක්ද ලියන්න පොත මෙහෙම. පවත්නා වූ හෝ මතුවිය හැකි පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසෙන ලෙස විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ක්‍රමශිල්පය ඇතුළත් ක්‍රියාවලියයි. හරි. ඒක දෙවෙනි කොටසට එනවා පොතේ අපි. කාර්මික විප්ලවයේ සිදුවිච්ච ප්‍රධාන සිදුවීම් පහක්. කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච ප්‍රධාන සිදුවීම් ඉන්ධනයක් ලෙස ගල්අඟුරු භාවිතා කළා පුතා. ඊට පස්සේ ජලයේ සහ හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගත්තා. මහා පරිමාණ කර්මාන්ත ශාලා ආරම්භ වුණා. අතින් කරපු කර්මාන්තවලට යන්ත්‍ර සූත්‍ර ආදේශ වුණා. ඒ වගේම දුම්රිය බස්රක වගේ දේවල් නිර්මාණය වුණා. ඔය වගේ දේවල් තමයි අපිට කියන්නට වෙන්නේ. ඒ නිසා දෙවෙනි කොටසේ උත්තරේ ලියනවා කාර්මික විප්ලවය තුළ සිදුවිච්ච දේවල් ලියන්න මෙන්න මෙහෙම ලියන පොතේ අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම අතින් කළ කර්මාන්තවලට යන්ත්‍ර බහුලව හඳුන්වා දීම බහුලව හඳුන්වා දීම තව කෙනෙක් කියන්නේ ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම ජලයේ හා හුමාලයේ ශක්තිය ප්‍රයෝජනයට ගැනීම තව එකක් ලියන්න ඉන්ධන ලෙස ගල් අඟුරු භාවිතය ඇරඹීම ඊළඟට හුමාලය භාවිතයෙන් දහවනය වන නැව්හා දුම්රිය නිෂ්පාදනය ඊළඟට මහා පරිමාණ
මහා පරිමාණ නිෂ්පාදන මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා ඒවාට උචිත මහා පරිමාණ නිෂ්පාදන ඇරඹීම හා ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය ඒවාට උචිත යන්ත්‍ර නිෂ්පාදනය තුන්වෙනි කොටස කියනවා තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ 10ක්. තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂය දැන් අපි දන්නවා පළවෙනිම කෙනා තමයි ගින්දර, රෝදය, විදුලිය, මුද්‍රණ කලාව, චීන චට්ටි වාර්තු කිරීම, පෝට්ලන්ඩ් සිමෙන්ති සොයා ගැනීම, දුරකථනය, සූත්‍රිකා බල්බය, ඔය කතන්දර ගොඩක් තියෙනවානේ. අපි ලියමුකෝ දෙය. ඔයාලා ලියන නැත්තම් ලියන්න හැරවුම් ලක්ෂ ටික. ලියන්න මුලින් ඉඳලා මෙන්න මෙහෙම හැරවුම් ලක්ෂ ටික ලියන්න. හැරවුම් ලක්ෂය. ලියනකෝ දෙය. ගින්දර ගින්දර රෝදය රෝදය විදුලිය 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 සූත්‍රිකා බල්බය දුරකථනය ඉලෙක්ට්‍රොනික වැල්වය ට්‍රාන්සිස්ටරය සංගෘහිත පරිපථ මුද්‍රණ කලාව එතන මුද්‍රණ යන්ත්‍රය කියලා දාන්න කලාව නෙමෙයි යන්ත්‍රය මුද්‍රණ යන්ත්‍රය චීනච්චට්ටි වාර්තු කිරීම සිමෙන්ති නිෂ්පාදනය එතන සිමෙන්ති සොයා ගැනීම එතන සිමෙන්ති කියලා දාන්න සිමෙන්ති ඊට පස්සේ වීදුරු ඒ වගේ දේවල් ඕක තමයි හැරවුම් ලක්ෂ කියලා කියන්නේ හතරවෙනි කොටස දෙනවා පුතේ හතරවෙනි කොටස නව තාක්ෂණීය භාවිතයත් එක්ක මුල් තාක්ෂණය බැහැර කෙරෙන අවස්ථා දකින්න පුළුවන්ලු එවැනි අවස්ථා දෙකක් ලියන්න කියලා කියනවා නව තාක්ෂණයත් එක්ක මුල් තාක්ෂණය බැහැර කෙරෙන අවස්ථා දැන් එකක් තමයි පුතේ දැවෙන් කරපු ඔරු වෙනුවට වර්තමානයේ ෆයිබර් ග්ලාස් වලින් ඔරු හදනවා අතීතයේ මසුන් මැරීම සඳහා පාරම්පරික මෙවලම් පාවිච්චි කළා ඉරටු කෙමන අතංගුව වගේ පාරම්පරික මෙවලම් ඊට පස්සේ ඒකට ආදේශක විදියට නයිලෝන් දැල් පිලිපිති වගේ දේවල් ආවා පැහැදිලිද ඒ වගේම මයිනහමට ආදේශකයක් ලෙස බ්ලෝවර් එක ඉලෙක්ට්‍රික් බ්ලෝවර් එක නැත්නම් විදුලි පුඹුව කියලා උපකරණයක් ආවා හරි ඒ වගේම ගැඹුරු ලිං වලින් ජලය ඉවත් කරන්න යදාගත්ත ආන්ඩියා ලිං ක්‍රමය වෙනුවට විදුලි ජල පොහොසතක් ආවා ඔන්න ඔබ තමයි දරුවනේ ඔය අහන්නේ ලියන්න බැහැර කරන අවස්ථා ලියන්න කීපයක් මෙහෙම ලියන්න දැවයෙන් කළ ඔරු වෙනුවට වීදුරු කෙඳි සහිත ප්ලාස්ටික් වලින් ඔරු නිපදවීම වීදුරු කැඳි සහිත ප්ලාස්ටික් කියන්නේ ෆයිබර් ග්ලාස් වලින් ඔරු හදනවා කියන එකයි කිව්වේ හරි ඔරු නිපදවීම තව එකක් ලියන්න පාරම්පරික උපාංග වරහන්තර දාන්න පාරම්පරික උපාංග වරහන්තර දාන්න ඉරටු ඒ වගේම කෙමන ඒ වගේම අතංගුව ඉරටු කෙමන අතංගුව වරන් වහන්න පාරම්පරික උපාංග භාවිතයෙන් මසුන් මැරීම වෙනුවට නයිලෝන් දැල්
බිලී කොකු ආදිය ඒ සඳහා භාවිතය. බිලී කොකු ආදිය ඒ සඳහා භාවිතය. ඒ සඳහා භාවිතය. තව එකක් ලියන්න. ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීමට ගැඹුරු ලින් වලින් ජලය ලබා ගැනීමට භාවිතා කළ ආණ්ඩියා ලින් ක්‍රමය වෙනුවට භාවිතා කළ ආණ්ඩියා ලින් ක්‍රමය වෙනුවට ආණ්ඩියා ලින් ක්‍රමය වෙනුවට ආණ්ඩියා ලින් ක්‍රමය වෙනුවට විදුලි ජල පොම්පය භාවිතය. විදුලි ජල පොම්පය භාවිතය. විදුලි ජල පොම්පය භාවිතය. විදුලි ජල පොම්පය භාවිතය. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. කම්මල්වල භාවිතා කරමින් පවතින කම්මල්වල භාවිතා කරමින් පවතින මයින හමට ආදේශකයක් ලෙස මයින්හමට ආදේශකයක් ලෙස මයින්හමට ආදේශකයක් ලෙස මයින්හමට ආදේශකයක් ලෙස විදුලි පුඹුව ආදේශකයක් ලෙස විදුලි පුඹුව භාවිතා කිරීම. විදුලි පුඹුව භාවිතා කිරීම ආදේශකයක් ලෙස විදුලි පුඹුව භාවිතා කිරීම. විදුලි පොඹුව භාවිතා කිරීම. හොඳයි. පස්වෙනි කොටස. තාක්ෂණ වේදය මිනිසාට හා පරිසරයට බලපෑම් කරන ආකාර එකබැගින් තෝරාගෙන ඒවායේ හිතකර බලපෑම් කෙටියෙන් විස්තර කරන්න. හරි. ඒ කියන්නේ දරුවනේ ඔතනදී අපි ගන්නට ඕනේ මිනිසා හා සමාජය කෙරෙහි බලපාන බලපෑම් බලපෑම් කරන ආකාර එකබැගින් තෝරාගෙන මිනිසාට හා සමාජයට කරන බලපෑම් භාවිතා කරලා හිතකර අහිතකර බලපෑම් කෙටියෙන් විස්තර කරන්න කියලායි කියන්නේ. හරි. අපි දැන් මෙහෙම කරමු. මිනිසාට හා සමාජයට බලපාන බලපෑම් වල හිතකර බලපෑම් මොනවද? අහිතකර බලපෑම් මොනවද කියලා අපි කතා කරමු. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් හිතකර බලපෑම් තියෙනවානේ. හිතකර බලපෑම් තමයි තොරතුරු සහ දැනුම ලබා ගන්න පුළුවන්. ඒවා හිතකරයි. අපි ලිස්ට් කරමු බලන්න. හිතකර බලපෑම්. හිතකර බලපෑම්. හිතකර බලපෑම්. හිතකර බලපෑම් තමයි තොරතුරු හා දැනුම. තොරතුරු හා දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණු වෙනවා. ඒ වගේම ආරක්ෂාව වැඩි වෙනවා. ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ අපිට තව සිද්ධ වෙන්න පුළුවන් දේවල් තමයි ප්‍රාග්ධන එහෙම නැත්නම් නිෂ්පාදන දහරිතාව. නිෂ්පාදන දහරිතාව හා ඵලදායිතාව වැඩි වෙනවා. ඒව හිතකර බලපෑම්. ඊට පස්සේ අහිතකර බලපෑම් තියෙනවා. අහිතකර බලපෑම් මොනවද? අහිතකර බලපෑම්. අහිතකර බලපෑම් තමයි අපිට හම්බ වෙනවා පවුල් සබඳතා දුරස් වෙනවා. ඒ වගේම නව අංග එක්වි සංස්කෘතිය විකෘති වෙනවා. නව අංග එක්වලා සංස්කෘතිය විකෘති වෙනවා. හරි. ඒ වගේම තව එකක් තමයි රූපවාහිනිය පරිගණකය දුරකථනය ආදියට ඇබ්බැහි වී පුද්ගල මනස විකෘති වෙනවා. ඔන්න හිතකර සහ අහිතකර බලපෑම් අපි එහෙමම කතා කරමු. හරි. එතකොට ඔය සෙට් එකම මිනිසා හා සමාජය කෙරෙහි ඇති කරන බලපෑම්. ඒ වගේ හිතකර අහිතකර බලපෑම් වෙනුවෙන්ම කතා කරමු. ලියන්න. හිතකර බලපෑම් කියලා ලියන්න කොහොමද? හිතකර බලපෑම් කියලා
හිතකර බලපෑම්. ලියන්න හිතකර බලපෑම් කියලා මෙහෙම. හිතකර බලපෑම් ලියන්න. හිතකර බලපෑම් ටික ලියන්න. තොරතුරු හා දැනුම. තොරතුරු හා දැනුම ලබාගත හැකිවීම. 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 දෙවෙනි එක කරලා ලියන්න. දෙවෙනි එක කරලා ලියන්න. සෞඛ්‍ය ක්ෂේත්‍රය. සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු වී දියුණු වී දියුණු වී මරණ අනුපාතිකය අඩුවීම. දියුණු වී මරණ අනුපාතිකය අඩුවීම. දියුණු වී මරණ අනුපාතිකය අඩුවීම. මරණ අනුපාතිකය අඩුවීම. ඊළඟට ලියනවා. ඊළඟට ලියනවා. ස්වාභාවික විපත්. ස්වාභාවික විපත් කල් ඇතුව. ස්වාභාවික විපත් කල් ඇතුව හඳුනා ගැනීම නිසා. කල් ඇතුව හඳුනා ගැනීම නිසා ආරක්ෂාව වැඩිවීම. ආරක්ෂාව වැඩිවීම. ආරක්ෂාව වැඩිවීම. ආරක්ෂාව වැඩිවීම. ඊළඟට ලියන්න තව එකක්. නිෂ්පාදන ධාරිතාව හා. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායීතාව වැඩිවීම. 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 ඵලදායීතාව වැඩිවීම. නිෂ්පාදන ධාරිතාව හා ඵලදායීතාව වැඩිවීම. හරි. ඔන්න හිතකර බලපෑම්. හරි. ඊට පස්සේ ලියනවා පොතේ අහිතකර බලපෑම් කියලා ලියන්න. අහිතකර බලපෑම්. අහිතකර බලපෑම්. අහිතකර බලපෑම් කියලා දාලා යටි යටට ලියන්න. අහිතකර බලපෑම් ටික මෙන්න මෙහෙම. අහිතකර බලපෑම් ලියන්න පොතේ මෙහෙම. ඔලෙන් කියලා ලියන්න. පවුල් සබඳතා දුරස් වීම. පවුල් සබඳතා දුරස් වීම. පවුල් සබඳතා දුරස් වීම. තව එකක් ලියන්න. නව අංග එක් වී. නව අංග එක් වී. නව අංග එක් වී. පැවිදි සංස්කෘතිය. නව අංග එක් වී. පැවිදි සංස්කෘතිය විකෘති වීම. නව අංග එක් වී. පැවති සංස්කෘතිය විකෘති වීම. නව අංග එක් වී. පැවති සංස්කෘතිය විකෘති වීම. පැවති සංස්කෘතිය විකෘති වීම. ඊළඟට ලියන්න. රූපවාහිනිය. රූපවාහිනිය පරිගණකය. ඒක දුරකථනය කියලා දාන්න ඕනේ. අන්තර්ජාලය කියලා දාන්න. රූපවාහිනිය පරිගණකය. රූපවාහිනිකමා පරිගණකයකමා අන්තර්ජාලය ආදියට. අන්තර්ජාලය ආදියට. ඇබ්බැහි වී. ඇබ්බැහි වී. පුද්ගල මනස විකෘති වීම. පුද්ගල මනස විකෘති වීම. පුද්ගල මනස විකෘති වීම. හරි. ඔන්න ඔතනින් පළවෙනි ප්‍රශ්න වැඩටික නම් අහවර වෙනවා. පළවෙනි ප්‍රශ්න වැඩටික ඔතනින් අහවර වෙනවා. එනවා පොද අපි දෙවෙනි ප්‍රශ්නට. හරි. දෙවෙනි ප්‍රශ්නට අපි එනවා. දෙවෙනි ප්‍රශ්නය. වදුරක් කියන්නේ කුමක්ද? මොකක්ද පුතේ වදුරක් කියන්නේ? වදුරක් කියන්නේ ජීවිතයට, එහෙම නැත්නම් සෞඛ්‍යයට, එහෙම නැත්නම් පරිසරයට, එහෙම නැත්නම් දේපොළවලට හානියක් වන බලපෑමක් වන යම් කිසි සිදුවීමක් වේද? එය මොකක්ද? එය වදුරකි. ලියන්න පුතේ වදුරක් කියන්නේ මොකක්ද කියලා අහනවා. ලියන්න වදුරක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න මෙහෙම. ලියන්න.
ජීවිතයට සෞඛ්‍යයට ජීවිතයට ඒ වගේම සෞඛ්‍යයට ඒ වගේම දේපොළවලට හෝ පරිසරයට තර්ජනයක් විය හැකි තත්වයක් උවදුරක් ලෙස හඳුන්වයි තර්ජනයක් විය හැකි තත්වයක් උවදුරක් ලෙස හඳුන්වයි. හරි, උවදුරක් ලෙස හඳුන්වයි. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටස, උවදුරු වර්ග පහක් සඳහන් කර උදාහරණ එක බැගින් ලියන්න කියලා කියනවා. උවදුරු වර්ග මොනවද පුතේ? අපි දන්න උවදුරු, ඔබ දන්න උවදුරු වර්ග පහක් තියෙනවා. අපි මේ පන්තියේ කතා කරලා තියෙනවා. එකක් භෞතික උවදුරු. ඊට පස්සේ ජීව විද්‍යාත්මක උවදුරු. ඒ වගේම රසායනික උවදුරු. ඊළඟට ක්ෂමතා උවදුරු. ඒ වගේම මනෝ විද්‍යාත්මක උවදුරු. පැහැදිලිද? ඔන්න උවදුරු වර්ග ටික. භෞතික උවදුරු තියෙනවා, ජීව විද්‍යාත්මක උවදුරු ටික තියෙනවා, රසායනික උවදුරු තියෙනවා, ශ්‍රම ක්ෂමතා උවදුරු තියෙනවා, මනෝ විද්‍යාත්මක උවදුරු තියෙනවා. පැහැදිලිද? හරි, ඔන්න උවදුරු වලට උදාහරණත් එක්ක තමයි අපිට කියන්න කියන්නේ. අපි කතා ක්‍රමකින් එක ලියන මුලින්ම භෞතික උවදුරු කියලා දාලා ලියන උදාහරණ කීපයක් ලියන්න. විකිරණ මගින් සිදුවන අනතුරු. තව එක්කෙනෙක් ලියන්න. ශබ්දයේ හේතුවෙන් ඇතිවන අනතුරු. තව කෙනෙක් ලියන්න. කම්පණය හේතුවෙන් ඇතිවන අනතුරු. කම්පණය හේතුවෙන් ඇතිවන අනතුරු. හරි, ඊට පස්සේ ලියනවා ජීව විද්‍යාත්මක උවදුරු. දෙවෙනි කෙනා ජීව විද්‍යාත්මක උවදුරු. ලියනවා කොරෝනා වසංගතය. මොකද වෛරස් වලින් ඇතිවන බැක්ටීරියා, වෛරස් වගේ දේවල් වලින් ඇතිවන රෝග නැත්තම් ආබාධ ජීව විද්‍යාත්මක උවදුරක් තමයි. ලියනවා දරුවනේ කොරෝනා උවදුර, කුරුළු උණ ඒ වගේ දේවල් ජීව විද්‍යාත්මක උවදුරු. ඊට පස්සේ රසායනික උවදුරු කියලා දාන්න තුන්වෙනි කෙනා. රසායනික උවදුරු ලියන්න. රසායනික පිළිස්සුම ඒ වගේම විෂදුම ඒ වගේ දේවල්. ඊට පස්සේ ශ්‍රම ක්ෂමතා උවදුරු කියලා කියන්නේ අපේ අර වැරදි ඉරියව්වලින් හිටපුවම වෙන්න පුළුවන් ආබාධ. ලියන්න ශ්‍රම ක්ෂමතා උවදුරු වලට කීපයක් ලියන්න. එහෙම ලියන්න. කොන්දේ ආබාධ ඒ වගේම මාංශපේශී වේදනා ඒ වගේම පාද ආශ්‍රිත ආබාධ
තවලි දෙනවා නම් ලියන්න පුළුවන් බෙල්ල ආශ්‍රිත ආබාධ, බෙල්ල ආශ්‍රිත ආබාධ ඔය වගේ අය. ඊට පස්සේ අවසාන උවදුර ලියනවා මනෝවිද්‍යාත්මක උවදුරු කියලා. අවසාන කියලා ලියනවා මනෝවිද්‍යාත්මක උවදුරු. මනෝවිද්‍යාත්මක උවදුරු. මනෝවිද්‍යාත්මක උවදුරු කියලා කියන්නේ මොනවද? ලියනවා මෙන්න මේවා. මානසික විඩාව, මානසික විඩාව, නිදිමත ගතිය, නිදිමත ගතිය, නිදිමත ගතිය, නිදිමත ගතිය, ඔය වගේ දේවල් තමයි මනෝවිද්‍යාත්මක උවදුරු කියලා කියන්නේ. හරි. ඊට පස්සේ කියනවා රයිට් උවදුරු වර්ග ගොන්න ටික. හරි. ඊට පස්සේ කියලා පොතේ උවදුරු කල්පනාකරණයේ ප්‍රධාන අංග තුනක් නම් කරන්න කියලා කියනවා. උවදුරු කල්පනාකරණයේ ප්‍රධාන අංග. දැන් පොතේ උවදුරු කල්පනාකරණයේ ප්‍රධාන අංග කියලා ගත්තට පස්සේ උවදුරු කල්පනාකරණයේ ප්‍රධාන අංග අපි දකිනවා හතරක්. උවදුරු කල්පනාකරණයේ ප්‍රධාන අංග හතරක් විදිහට අපි දකිනවා. එක්කෙනෙක් තමයි පොතේ සැලසුම් කිරීම, ඒ වගේම ක්‍රියාත්මක කිරීම, ඒ වගේම පරීක්ෂා කිරීම, ඒ වගේම සමාලෝචනය. ඔන්නෝ කරුණු හතරෙන් තමයි උවදුරක් කල්පනාකරණය වෙලා තියෙන්නේ. එතන අපි අහන්නේ උවදුරු කල්පනාකරණය කරන්න, එහෙම නැත්නම් උවදුරු කල්පනාකරණයේ ප්‍රධාන අංග තුනක්නේ. හරි. උවදුරු කල්පනාකරණයේ ප්‍රධාන අංග හතරක් තියෙනවා. හතරම කිව්වා. ලියන්න කරුණු හතරම. සැලසුම් කිරීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, සැලසුම් කිරීම, ඒ වගේම ක්‍රියාත්මක කිරීම, ඒ වගේම පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම, පරීක්ෂා කිරීම, ඒ වගේම සමාලෝචනය, 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 සමාලෝචනය. හරි. ඊට පස්සේ අපෙන් බලාපොරොත්තු වෙන අපේ ඊළඟට මෙන්න මේ කාරණාවක් අපෙන් අහනවා. උවදුරු කල්පනාකරණයේ ප්‍රධාන අංග තුන. රයිට්. හරිනේ. උවදුරක් අවම කිරීමට හෝ වළක්වා ගැනීමට කළ යුතු කාර්යය. හරි. උවදුරක් අවම කිරීමට හෝ වළක්වා ගැනීමට මොකද කරන්න ඕන කියලා අපෙන් අහන්නේ. හරි. දරුවනේ, දැන් උවදුරක් වළක්වා ගන්න, එහෙම නැත්නම් උවදුරක් අවම කරගන්න අපි මොකද කරන්න ඕනේ? ඒ කියන්නේ උවදුරු පාලනය කිරීම සඳහා කළ යුතු දේ තමයි අපෙන් අය අහන්නේ. හරි. උවදුරු පාලනය කිරීම සඳහා කළ යුතු දේ. දරුවනේ, දැන් උවදුරු පාලනය කරන්න මොකද කරන්නට ඕනේ කියලා අහන්නේ. උවදුරු පාලනය කරන්න මොකද කරන්න ඕනේ? එකක් තමයි දරුවනේ, උවදුරට හේතු ඉවත් කරන්නට ඕනේ. හරි. ඔන්න ඒක එකක්. උවදුරට හේතු ඉවත් කරන්නට ඕනේ. ඒ වගේම ස්ථීර විසඳුමක් ලැබෙන තෙක් తాවකාලික විසඳුම් වලට යන්නට ඕන. ඒ වගේම උවදුරු අඟවන සංඥා, එහෙම නැත්නම් දැල්වීම් පෝරු වලට අවනත වෙන්නට ඕන. ඒ වගේම කලමනාකාරීත්වය හා ඒ අවට පුද්ගලයන් දැනුවත් කරන්නට ඕන. ඒ වගේම උවදුරු සහිත තත්ත්වයන් ගැන නිතර විමසිල්ලෙන් ඉන්නත් ඕන. ඒ වගේම යහපත් ගෘහපාලන පුරුදු ඇති කරගන්නත් ඕන. මතකයි නේද? මේවා සියල්ලක්ම තියර වෙලා අපි එලෙසම කතා කරපු දේවල්. ඔය අහන්නේ උවදුරු පාලනය කරන්න මොකද කරන්නට ඕන කියලා අහන්නේ. ලියන්න පොතේ උවදුරු පාලනය කිරීම සඳහා කළ යුතු දේ. ලියන්නක මෙහෙම. ලියන්න. උවදුරට හේතුව ඉවත් කිරීම. උවදුරට හේතුව ඉවත් කිරීම. උවදුරට හේතුව ඉවත් කිරීම. දෙවැනි එක ලියනවා ස්ථීර විසඳුමක් ලැබෙන තෙක්. ස්ථීර විසඳුමක් ලැබෙන තෙක්, එහෙම නැත්නම් ලැබෙන තුරු, ස්ථීර විසඳුමක් ලැබෙන තුරු, ස්ථීර විසඳුමක් ලැබෙන තුරු, తాවකාලික ආරක්ෂාවක් හෝ, తాවකාලික ආරක්ෂාවක් හෝ බාධක යෙදීම,
තාවකාලික ආරක්ෂාවක් හෝ බාධක යෙදීම. 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 ඊළඟට උවදුරු අගවන සංඥා. උවදුරු අගවන සංඥා. උවදුරු අගවන සංඥා. කමා පුවරු වලට. උවදුරු අගවන සංඥා. කමා පුවරු වලට. උවදුරු අගවන සංඥා. කමා පුවරු වලට. පුවරු වලට. එනතම් පුවරු ප්‍රදර්ශනය. පුවරු ප්‍රදර්ශනය. පුවරු ප්‍රදර්ශනය. ඊළඟට කළමනාකාරීත්වය හා කළමනාකාරීත්වය හා කළමනාකාරීත්වය හා ස්ථානයේ අනෙකුත් අය. කළමනාකාරීත්වය හා ස්ථානයේ අනෙකුත් අය දැනුවත් කිරීම. ස්ථානයේ අනෙකුත් අය දැනුවත් කිරීම. ස්ථානයේ අනෙකුත් අය දැනුවත් කිරීම. හරි, තව එකක්. උවදුරු සහිත. තව එකක්. උවදුරු සහිත තත්වයන් පිළිබඳ. එහෙනම් තත්වයන් ගැන. උවදුරු සහිත තත්වයන් ගැන. උවදුරු සහිත තත්වයන් ගැන නිතර විමසිල්ලෙන් සිටීම. උවදුරු සහිත තත්වයන් ගැන නිතර විමසිල්ලෙන් සිටීම. නිතර විමසිල්ලෙන් සිටීම. නිතර විමසිල්ලෙන් සිටීම. ඊළඟට යහපත්. යහපත් ගෘහපාලන. යහපත් ගෘහපාලන පුරුදු ඇති කර ගැනීම. 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 හරි, ඊට පස්සේ කියනවා හරි, පස්සෙනි කොටස. කර්මාන්ත ශාලාවක ආරක්ෂාකාරී පරිසරයක් ඇති කිරීම සඳහා සේවක පක්ෂයේ සහ සේවක පක්ෂයේ වගකීම් දෙකක් බැගින් අහනවා. හරි, සේවක පක්ෂයේ සහ සේවක පක්ෂයේ. සේවක කියලා කියන්නේ කාටද? සේවය කියලා කියන්නේ පාලන අධිකාරියට. එතකොට පුතේ ඔය කියන්නේ පාලන අධිකාරිය සතු වගකීම් සහ සේවකයන් සතු වගකීම් තමයි අහන්නේ. දැන් පාලන පක්ෂයේ සතු වගකීම් ගත්තට පස්සේ සේවකයෙකු පුරුදු කරන්නට ඕනේ. ඒ වගේම ආරක්ෂක උපකරණ සහ උපාංග සපයන්නට ඕන. එතනින් එහාට ගියාට පස්සේ සේවකයන්ට නිසි සුපරීක්ෂණයක් කරන්නට ඕන. නිවැරදි වාර්තා තියාගන්නට ඕන. සෞඛ්‍ය ආරක්ෂිත පරිසර ඇති කරලා දෙන්නට ඕන. ඒවා අයිති වෙන්නේ සේව්‍ය පක්ෂයට. සේවක පක්ෂයට අයිති වෙනවා ආරක්ෂාකාරීව වැඩ ටික කරන එක. ඒ වගේම සෞඛ්‍ය සහ ආරක්ෂාව ඇති වෙන ආකාරයට කටයුතු කිරීමයි. ඒ වගේම ආරක්ෂාකාරී වැඩ පුරුදු ඇති කර ගැනීමයි. ඒවා සේවකයන්ට අයිති වැඩ. මම හිතනවා දන්නවා මේ දේවල්. හරි, ලියන්න මෙන්න මෙහෙම. මුලින්ම සේව්‍ය පක්ෂයේ වගකීම් කියලා ලියන්න. සේව්‍ය පක්ෂයේ වගකීම්. මේව ධර්ම දේවල්. සේව්‍ය පක්ෂයේ වගකීම්. සේව්‍ය පක්ෂයේ වගකීම් කියලා කියන්නේ පාලක පක්ෂයේ වගකීම්. ලියන්න මෙන්න මෙහෙම ලියනවා. වැඩබිමේ. වැඩබිමේ ආරක්ෂිත පරිසරයක්. වැඩබිමේ ආරක්ෂිත පරිසරයක්. වැඩබිමේ ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම. වැඩබිමේ ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම.
ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම. ආරක්ෂිත පරිසරයක් ඇති කිරීම. ඊළඟට සෞඛ්‍ය සම්පන්න පරිසරයක්. සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම. සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම. සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම. ඊළඟට ආරක්ෂක පැළඳුම් සැපීම. ආරක්ෂක පැළඳුම් සැපීම. ආරක්ෂක සැපයුම් ආරක්ෂක පැළඳුම් සැපීම. ඒ වගේම තව එකක් මනා වැඩ සුපරීක්ෂණය. මනා වැඩ සුපරීක්ෂණය. මනා වැඩ සුපරීක්ෂණය. ඒ වගේම නිවැරදි වාර්තා තබා ගැනීම. නිවැරදි වාර්තා තබා ගැනීම. නිවැරදි වාර්තා තබා ගැනීම. තව එකක් සියලුම සේවකීන්ට. සියලුම සේවකීන්ට. සියලුම සේවකීන්ට නිසි පුහුණුවක්. නිසි පුහුණුවක් ලබා දීම. සියලුම සේවකීන්ට නිසි පුහුණුවක් ලබා දීම. නිසි පුහුණුවක් ලබා දීම. ඔන්න සේව පක්ෂයේ වගකීම් ටික හරි. ඊට පස්සේ එනවා පොතේ අපි කතා කරන්න සේවක පක්ෂයේ වගකීම් පිළිබඳව. ලියනවා ඊට පස්සේ සේවක පක්ෂයේ වගකීම් කියලා ලියනවා. සේවක පක්ෂයේ වගකීම්. සේවක පක්ෂයේ වගකීම්. සේවක පක්ෂයේ වගකීම් නම් අපිට හම්බ වෙන්නේ දෙකයි. සේවක පක්ෂයේ වගකීම් ලියනවා පොතේ මෙහෙම පළවෙනි කෙනා ලියනවා ආරක්ෂාකාරී. ආරක්ෂාකාරී වැඩ පුරුදු. ආරක්ෂාකාරී වැඩ පුරුදු ඇති කර ගැනීම. 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 තව එකක් ලියන්න. තව එකක් ලියනවා සෞඛ්‍ය හා ආරක්ෂක. සෞඛ්‍ය හා ආරක්ෂක. සෞඛ්‍ය ආරක්ෂක නියාමන. සෞඛ්‍ය ආරක්ෂක නියාමන. සෞඛ්‍ය ආරක්ෂක නියාමන අනුගමනය කිරීම. සෞඛ්‍ය ආරක්ෂක නියාමන අනුගමනය කිරීම. සෞඛ්‍ය ආරක්ෂක නියාමන අනුගමනය කිරීම. අනුගමනය කිරීම. අනුගමනය කිරීම. ඊට පස්සේ කියනවා රයිට් දෙවෙනි ප්‍රශ්න අතරින් ඉවරයි නේ. තුන්වෙනි ප්‍රශ්නට අපි එනවා. තුන්වෙනි ප්‍රශ්නය කියනවා අපිට තුන්වෙනි ප්‍රශ්න පළවෙනි කෙනා ඉදිකිරීම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කාරණා පහක්. ඉදිකිරීම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අවධානය යොමු කරන්නට ඕන දේවල් ශක්තිමත් බව, කල්පවත්ම, ඒ වගේම ගුණාත්මක බව, ඒ වගේම මැටීරියල් එක මොන ද්‍රව්‍යද මේක හදලා තියෙන්නේ, ඔන්න ඒ වගේ දේවල් පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඒ නිසා ඉදිකිරීම් ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන කරුණු ටික ලියමු. කියනවා මෙන්න මෙහෙම කියන්න. ශක්තිය. ශක්තිය. කල්පවැත්ම. ශක්තිය. කල්පවැත්ම. රළු හෝ සුමුදු බව. රළු හෝ සුමුදු බව. රළු හෝ සුමුදු බව. එවැගේම ඝනත්වය. ඝනත්වය. එවැගේම සෞන්දර්යාත්මක බව. සෞන්දර්යාත්මක බව. එවැගේම විශ්වාසනීයත්වය. 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 හරි, ওই දේවල් අඩංගුව පවතිනවා. දෙක, ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණය දෙබිඳුන් සිච්චියක් අසුරින් දක්වන්න. ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණය අපි ගත්තාම පුතේ ඉදිකිරීම් ද්‍රව්‍ය ගත්තාම
මූලික වශයෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය ආකාර තුනකට බෙදෙනි. පළවෙනි කෙනා තමයි නිෂ්පාදිත ස්වභාවය අනුව, නිෂ්පාදිත ස්වභාවය අනුව. ඒ වගේම කෙරෙන නැත්නම් කෙරෙන කාර්යය අනුව, කෙරෙන කාර්යය අනුව. ඒ වගේම රසායනික සංයුතිය අනුව. මතකයි මේ බෙදීම නේද? නිෂ්පාදිත ස්වභාවය අනුව, කෙරෙන කාර්යය අනුව, රසායනික සංයුතිය අනුව. දැන් නිෂ්පාදිත ස්වභාවය අනුව ගත්තාම අපිට නිෂ්පාදිත ස්වභාවය අනුව ආකාර දෙකක් හම්බ වෙනවා. එක්කෙනෙක් කවුද? ස්වාභාවික ද්‍රව්‍යය. අනිත් එක්කෙනා කෘත්‍රිම ද්‍රව්‍යය. එක්කෙනෙක් ස්වාභාවික ද්‍රව්‍යය, අනිත් එක්කෙනා කෘත්‍රිම ද්‍රව්‍යය. කෙරෙන කාර්ය අනුව ගත්තාම ආකාර තුනක් අපිට හම්බ වෙනවා. එක්කෙනෙක් කවුද? පිරවුම් ද්‍රව්‍යය. එහෙම නැත්නම් අපි කියනවා හැටුම් ද්‍රව්‍ය කියලා කියනවා. පිරුම් ද්‍රව්‍ය නැත්නම් හැටුම් ද්‍රව්‍ය. ඒ වගේම බැඳුම් ද්‍රව්‍ය. බැඳුම් ද්‍රව්‍ය. ඒ වගේම ආරක්ෂක ද්‍රව්‍යය. රසායනික සංයුතිය අනුව මේක බෙදෙනවා කොටස් පහකට. පළවෙනි කෙනා ලෝහ ද්‍රව්‍යය. ඒ වගේම බහු අවයවික. ඒ වගේම සෙරමික් ද්‍රව්‍ය. ඒ වගේම පුනර්ජනනීය ද්‍රව්‍ය. ඒ වගේම සංයුක්ත ද්‍රව්‍යය. ඔන්න ඔය විදිහට ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණය අපි දකිනවා. හරි, ටක් ගාලා බලන්න පොතේ ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගීකරණය දාගන්න බලන්න. ඔක දාලා ඉවර කරගන්න ටක් දාලා බලන්න, ඉක්මන් කරන්න බලන්න. තව සඳහන් කරන ඉන්නවද? වැඩි ඉවරනම් මට කියන්න ඉවරයි කියලා. ඉවරනම් ඉවරයි කියන්න.
ඉක්මන් කරන්න තව ලියනා ඉන්නවා කියන්න. ඉවර නම් ඒත් කියන්න. හරි, ඉවරයි කියලා කියනවා. අපි පොතේ ඊට පස්සේ මු ඊළඟ කොටසට. හොඳයි. ඊට පස්සේ පොතේ කියනවා ඉහළ දැක් වූ වර්ගීකරණයේ එන එක් එක් කොටස පිළිබඳව කෙටි සටහනක් ලියන්න. හරි, එක් එක් කොටස පිළිබඳව කෙටි සටහනක්. හරි. රයිට්. අපි මේවට උදාහරණ ලිව්වා නම් ඒ ඇති වෙයි. හරි, අපි උදාහරණ ටිකක් ලියමු. මේ තියෙන තැන්වලම ලියන්න පුළුවන් නම් ලියා ගන්න. ආයෙ වෙනම ලියන්න අවශ්‍යත් නැහැ. ඉඩ තියෙනවා නම් ඒ තැන්වල එකක් දෙකක් ලියා ගන්න. මතකද ඒක තමයි කෙටි සටහන වෙන්නේ. හරි. රයිට්. ස්වාභාවික ද්‍රව්‍ය කියන තැනට නැත්නම් වෙනම ලිව්වත් කමක් නැහැ. ඉඩ තියෙනවා නම් ඉඩ ලියා ගන්න නැත්නම් වෙනම ලියන්න. ස්වාභාවික ද්‍රව්‍ය. උදාහරණ ටිකක් හැම එකකටම ලියමු. එතකොට ඇති. ස්වාභාවික ද්‍රව්‍ය ලියන්න. වැලි. වැලි. මැටල්. මැටල්. මෙටල්. ඒ වගේම දැව. දැව. ඒක ස්වාභාවික ද්‍රව්‍ය. ඊට පස්සේ කෘතිම ද්‍රව්‍ය කියන දරට එන්න. කෘතිම ද්‍රව්‍ය. එතෙන් දෙන්න. කෘතිම ද්‍රව්‍ය කියන දරට එනවා. කියන්නේ ගඩොල්. 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 ඒ වගේම සිමෙන්ති. සිමෙන්ති. වීදුරු. වීදුරු. ඒ වගේ දේවල් උදාහරණ විදිහට දකිනවා. ඊට පස්සේ පෙරවුම් ද්‍රව්‍ය නැත්තම් හැටුම් ද්‍රව්‍ය කියලා දරට එන්න. පෙරවුම් ද්‍රව්‍ය නැත්තම් හැටුම් ද්‍රව්‍ය ලියන්න. පස්. පස්. සෙවිලි ද්‍රව්‍යය. සෙවිලි ද්‍රව්‍යය. ඔය වගේ දේවල්. ඊට පස්සේ බඳුම් ද්‍රව්‍ය කියලා දරට එන්න. බඳුම් ද්‍රව්‍ය උදාහරණ ලියමු කීපයක්. බඳුම් ද්‍රව්‍ය ලියන්න. සිමෙන්ති. සිමෙන්ති. මැටි. මැටි. හුණු. හුණු. ඊට පස්සේ ආරක්ෂක ද්‍රව්‍ය කියන දරට එන්න. ආරක්ෂක ද්‍රව්‍ය කියන දර ලියනවා මෙහෙම. කීපයක් ලියන ආරක්ෂක ද්‍රව්‍ය කියන දැනි. කපරාරුව. කපරාරුව. තීන්ත. තීන්ත. ඔය වගේ දේවල්. හරි. ඊට පස්සේ ලෝහ ද්‍රව්‍ය කියන දර ලියනවා. කීපයක් ලියන්න. ලෝහ ද්‍රව්‍ය. තඹ. තඹ. ඒ වගේම පිත්තල. තඹ. පිත්තල. ඇලුමිනියම්. ඇලුමිනියම්. ඒ වගේම වානේ. වානේ. බහු අවයවික කියන දණඩ එන්න. පීවීසී. පීවීසී. UPVC. U අකුර දාලා PVC කියලා දාන්න. U අකුර දාලා PVC. ඊළඟට CPVC. C අකුර දාලා PVC කියලා දාන්න. ඒ කියන්නේ PVC, UPVC, CPVC. වර්ග තුනක් ඔය කිව්වේ. ඊට පස්සේ සෙරමික් ද්‍රව්‍ය කියලා දරන එන්න. සෙරමික් ද්‍රව්‍ය. සෙරමික් ද්‍රව්‍ය කියන්න. පිඟන් ගඩොල්. පිඟන් ගඩොල්. පිඟන් ගඩොල්.
ඒ කියන්නේ ගෙඩිම සහ බිත්ති උළු කියන වර්ගය. හරි. ඒ වගේම වීදුරු. වීදුරු. ඊට පුනර්ජනනීය ද්‍රව්‍ය කියන දරට එන්න. පුනර්ජනනීය ද්‍රව්‍යය. පුනර්ජනනීය ද්‍රව්‍යය. පුනර්ජනනීය ද්‍රව්‍ය කියන දරට ඇවිල්ලා ලියන්න. මෙහෙම ලියන්න. පුනර්ජනනීය ද්‍රව්‍යය. පුනර්ජනනීය ද්‍රව්‍ය වලට උදාහරණ ලියන්න. දැව. දැව. ඒ වගේම ලියන්න පිදුරු. දැව. ඒ වගේම ලියන්න පිදුරු. දැව. ඒ වගේම ලියන්න පිදුරු. හරි. දෙක තුන හතර. ඊට පස්සේ සංයුක්ත ද්‍රව්‍යය. සංයුක්ත ද්‍රව්‍යය. සංයුක්ත ද්‍රව්‍යය. උදාහරණ ලියනවා. කොන්ක්‍රීට්. 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 ඒ වගේම වීදුරු කෙණි. ෆයිබර් ග්ලාස් කියන්නේ එයා වීදුරු කෙණි. ඔන්න සංයුක්ත ද්‍රව්‍ය වලට උදාහරණ. හරි. ඔන්න විස්තර කිරීම ඔතනින් ඇති. හරි. ඔහොම ලියවනම් ඇති. ඊට පස්සේ තුන්වෙනි කොටසට එනවා. තුන තමයි අපි ලිව්වේ හතර. ඉදිකිරීම් ද්‍රව්‍ය සතු සැලකිය යුතු යාන්ත්‍රික ගුණ පහක්. ඉදිකිරීම් ද්‍රව්‍ය වල තියෙන යාන්ත්‍රික ගුණ. ඉදිකිරීම් ද්‍රව්‍ය වල තියෙන යාන්ත්‍රික ගුණ මොනවද? සම්පීඩ ශක්තිය, ආහන්න ශක්තිය, කල් පැවැත්ම, ඒ වගේ සොරි මේ කල් පැවැත්ම නෙමෙයි. ප්‍රත්‍යසතාව, තන්නේතාව, ආහන්නේතාව ඔය වගේ දේවල් තමයි යාන්ත්‍රික ගුණ කියලා කියන්නේ. ලියන්නක යාන්ත්‍රික ගුණ වලට උදාහරණ කීපයක් ලියන්න. සම්පීඩ ශක්තිය. සම්පීඩ ශක්තිය. ඒ වගේම ආතන්‍ය ශක්තිය. ආතන්‍ය ශක්තිය. ආතන්‍ය ශක්තිය. ඒ වගේම ප්‍රත්‍යස්තතාව. ප්‍රත්‍යස්තතාව. තන්නේතාව. 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 දැඩි බව. දැඩි බව. දැඩි බව. ඒ වගේමයි සුවිකාර්යතාව. 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 හරි. ඊට පස්සේ අපිට කියනපු දේ පස්සේදී කොටස පහත එක් එක් ද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් නිකුත් කරලා තියෙන ප්‍රමිති සඳහන් කරන්න කියලා කියනවා. මේවත් අපි තියරි වලට එහෙම ඉගෙනගෙන තියෙන දේවල් අලුතෙන් හිතලා ලියන්න අවශ්‍ය දේවල් නෙමේ. SLS අංක ටික ගැනයි අපි ඔය අහන්නේ. අපි මේ දේවල් දන්නවා. හරි. හරි. පෝට්ලන් සිමෙන්ති. පෝට්ලන් සිමෙන්ති වල SLS අගය. හරි. එක අංකයක් අපිට අංක ගොඩක් තියෙනවා. එකක් ලියනවා SLS 107. හරි. ඔය පෝට්ලන් සිමෙන්ති කියන්නේ SLS 107. ඔයාලා දන්නවා ඒවා දියගසු උහුණු කියන්නේ කීයද? දියගසු උහුණු. දියගසු උහුණු කියන්නේ SLS 682. දියගසු උහුණු SLS 682. ඊළඟට පොදේ පිලිස්සු මැටි ගඩොල්. පිලිස්සු මැටි ගඩොල් කියන්නේ කීයද? SLS 39. අපි දන්නවා කියන්න SLS 39. ඊට පස්සේ සිමෙන්ති බ්ලොක් ගල්. සිමෙන්ති බ්ලොක් ගල් වල SLS අගය 855. SLS 855. ඊට පස්සේ වැරගැන්වුම් කම්බි. වැරගැන්වුම් කම්බි. වැරගැන්වුම් කම්බි වල SLS අගය SLS 26. කීපයක් තියෙනවා. 375 ලියන්න. 26 කමා 375. 375. ඒ වගේම නිකම්ම 75. 75. හරි. ඊට පස්සේ පස්වෙනි කොටස සහ තුන්වෙනි කොටස හරි හතර හරි පහ හරි හයවෙනි කොටස පහත එක් එක් උපකරණේ භාවිතා කරන අවස්ථා වලියා දක්වන්න. සරල ප්‍රශ්නයක් තියෙන්නේ.
හරි ළමය පාවිච්චි කරන්න මොනවද පළවෙනි කෙනා ළමය පාවිච්චි කරන්නේ බැම්මක සිරස් බව පරීක්ෂා කරන්න ලියන්න දරුවනේ අනික එක ළමය කියලා දාලා ළමය කියලා නොදැම්මත් කමක් නැහැ හරි ළමය කියලා නොදැම්මත් කමක් නැහැ ඔයාලා ළමය කියලා දාලා ඇති මං හිතන්නේ හරි ඒ නිසා ලියනවා හරි ඒ නිසා ලියනවා පොතේ ළමය කියලා දාලා ලියනවා බැම්මක සිරස් බව බැම්මක සිරස් බව පරීක්ෂා කිරීමට 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 දෙවෙනි එකේනම් තව මිනිස් ලෑල්ල මොකටද පාවිච්චි කරන්නේ ලියන්න කපරාරු පෘෂ්ඨය සම මට්ටම් වනසේ කපරාරු පෘෂ්ඨය සම මට්ටම් වනසේ කපරාරු පෘෂ්ඨය සම මට්ටම් වනසේ උපවත් කර ගැනීමට සම මට්ටම් වනසේ උපවත් කර ගැනීමට සම මට්ටම් වනසේ උපවත් කර ගැනීමට ඊට පස්සේ පොතේ මට්ටම් ලිය මොකටද පාවිච්චි කරන්නේ ගඩොල් වර්ගයක ඍජු බව පරීක්ෂා කරන්න ලියන්න මට්ටම් ලිය ලියන්න ගඩොල් වර්ය ඍජුව සකසා ගැනීමට 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 හරි ඊට පස්සේ පුතේ මට්ටම් ලී හරි එතස ගඩොල් මිටිය පාවිච්චි කරන්න පුතේ අවශ්‍ය හැඩයට ගඩොල් කඩා ගැනීමට ගඩොල් මිටිය පාවිච්චි කරන්න ලියන්න අවශ්‍ය හැඩයට ගඩොල් කඩා ගැනීමට අවශ්‍ය හැඩයට ගඩොල් කඩා ගැනීමට හරි එතස මුළු මට්ටම පාවිච්චි කරන්න පුතේ ලම්බක බව පරීක්ෂා කිරීමට ලම්බක බව පරීක්ෂා කිරීමට ලම්බක බව පරීක්ෂා කිරීමට ලම්බක බව පරීක්ෂා කිරීමට මුළු මට්ටම හරි ඊට පස්සේ බදාම ලෑල්ල පාවිච්චි කරන්න මොකටද උදේ බැම්මක් අසල බදාම ගොඩ ගාලා තියාගන්නේ ලියන්න බදාම ලෑල්ල ලියන්න ගඩොල් බැම්ම අසල ගඩොල් බැම්ම අසල බදාම ගඩොල් බැම්ම අසල බදාම බදාම ගබඩා කර තැබීමට ගඩොල් බැම්ම අසල බදාම ගබඩා කර තැබීමට ගඩොල් බැම්ම අසල බදාම ගබඩා කර තැබීමට ගබඩා කර තැබීමට ඊට පස්සේ ලෙවල් බටේ මොකටද ඕනේ වෙන්නේ ලෙවල් බටේ මොකටද ඕනේ වෙන්නේ පුතේ ඉදිකිරීමක ඉහළ පෘෂ්ඨයේ මට්ටම පරීක්ෂා කරන්නනේ ලියන්න ඉදිකිරීමක ඉහළ පෘෂ්ඨයේ තිරස් බව ඉදිකිරීමක ඉහළ පෘෂ්ඨයේ තිරස් බව පරීක්ෂා කිරීම ඉදිකිරීමක ඉහළ පෘෂ්ඨයේ තිරස් බව පරීක්ෂා කිරීම ඊළඟට ස්පිරිතු ලෙවලය කියලා දරණ එනවා ස්පිරිතු ලෙවලය මොකටද පාවිච්චි කරන්න කියලා බලමු ස්පිරිතු ලෙවලය පාවිච්චි කරන්න පුතේ ලියන්න බැම්මක සිරස් ඇලීරක් ගහන්න තිරස් ඒ කියන්නේ සිරස් හෝ තිරස් බව පරීක්ෂා කිරීම සිරස් හෝ තිරස් බව පරීක්ෂා කිරීම සිරස් හෝ තිරස් බව පරීක්ෂා කිරීම ඊට පස්සේ මොකද දික්නූල් ඇණය පාවිච්චි කරන්න බැම්මක ගඩොල් වර්ගයක් එක කෙලින් හෙලන්න ඕන නම තමයි අපි දික්නූල් ඇණයක් පාවිච්චි කරන්නේ දික්නූල් ඇණය ලියන්න ලියනවා
දිකුණු ගැනේ දෙනවා. බැම්මක ගඩොල්, බැම්මක ගඩොල් එක රේඛාවකට හා, බැම්මක ගඩොල් එක රේඛාවකට හා, එක රේඛාවකට හා මට්ටමකට තබා ගැනීම. 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 ඊට පස්සේ ගඩොල් හැන්ද, ගඩොල් හැන්ද, ගඩොල් හැන්දෙන් කරනවා, ගඩොල් කඩා ගැනීමකුත් කරනවා. ඒ වගේමයි උස්තුර පුරවන්නත් ගන්නවා. ලියන්න ගඩොල් හැන්ද, ලියන්න බදාම එලීම, බදාම එලීම කමා උස්තුර පිරවීම, උස්තුර පිරවීම කමා කමා ගඩොල් කඩා ගැනීම, ගඩොල් කඩා ගැනීම සඳහා, ගඩොල් කඩා ගැනීම සඳහා. ඔන්න ඔයගේ වැඩ වලට තමයි අපි ඔය ගඩොල් හැන්දක් පාවිච්චි කරන්නේ. හරි, ඔන්න තුන්වෙනි ප්‍රශ්න තොතනින් ඉවර වෙනවා. අවසාන ප්‍රශ්නට දැන් අපි එන්නයි යන්නේ. හරි, කියන මෙහෙම, සැහැල්ලු මෝටර් රථ සඳහා ඉන්ධන ලෙස පෙට්‍රල් තෝරා ගැනීමට හේතු දෙකක්. දැන් පොතේ බලන්න, පෙට්‍රල් ගත්තට පස්සේ පෙට්‍රල් වල අපි දන්නවා ගුණාත්මක தත්ත්වය. පෙට්‍රල් වල ජ්වලන අගය සෙල්සියස් අංශක 280යි. එතකොට අපිට දැන් පෙට්‍රල් එන්ජිනක් ගත්තාම, සැහැල්ලු වාහනයක් කියලා ගත්තාම, සැහැල්ලු වාහනයක එකක් තමයි සුමට බව තියෙන්නට ඕන. කියන්නේ එන්ජින් එකේ සුමට බව තියෙන්නට ඕන. පහසුවෙන් දවා ගන්න පුළුවන් වෙන්නත් ඕන. දැන් සම්පීඩනය කරන්න එහෙම යනවා නම් ඒක තේරුමක් නෑ. ඒක ලොකු බලයක් තරන්න සිද්ධ වෙනවා සම්පීඩනය කරන අවස්ථාවල, ඉන්ධන සම්පීඩනය කිරීමක් කරන්න ගියොත්. හැබැයි දැන් මෙතනදී අපිට දැන් පෙට්‍රල් පාවිච්චි කරන නිසා, දැන් පෙට්‍රල් වාහනයක් අපි ගත්තාම සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි, සැහැල්ලු පෙට්‍රල් වාහනයක් ගත්තාම එන්ජිමේ සුමට බව වැඩි, ඉන්ධන කාර්යක්ෂමතාවයනුත් ඉහළයි. හරි, එතකොට අපි දැන් ඔය පෙට්‍රල් එන්ජිමක් දාන්න නැතුව සැහැල්ලු වාහනයකට ඩීසල් එන්ජිමක් දැම්මොත්, හරි, ඩීසල් එන්ජිමක් දැම්මොත් එහෙම ඩීසල් එන්ජිමක අපි දකින රළු බව වැඩි. එතකොට සුමට බව වැඩි නිසා පෙට්‍රල් එන්ජිමක ඒක වඩාත් හොඳ වෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය අතනොත් වැඩි පෙට්‍රල් එන්ජින්. එතකොට ඒක එක පැත්තකට ඒකෙත් වාසියක් තියෙනවා. ඒ වගේම එන්ජිම පණ ගන්නවන්ට යද්දී ඩීසල් එන්ජිමකට වඩා අඩු ආයාසයකින් පෙට්‍රල් එන්ජිමක් පණ ගන්නවන්නත් පුළුවන්. ඒ කියන්නේ පෙට්‍රල් එන්ජිමක් පණ ගන්නවනකොට සම් පෙට්‍රල් වාත මිශ්‍රණයට පුළිඟු ලබා දීලා තමයි ජ්වලනය සිද්ධ කරන්නේ. එතකොට ඒ වෙලාවේ ඉන්ධන පූර්ණ වශයෙන් දහනය වීමත් එක්ක සිද්ධ වෙනවා එන්ජිමේ අසාමාන්‍ය ගැස්සීමක් ඇති නොවි යාන්ත්‍රණය සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අදහසක් දුන්නා නම් හරි. ලියන්න පෙට්‍රල් යොදා ගැනීමට හේතු. ලියන මෙන්න මෙහෙම. ලියන්න පෙට්‍රල් වල ස්වයං ජ්වලන අගය, පෙට්‍රල් වල ස්වයං ජ්වලන අගය සෙල්සියස් 280 කි, සෙල්සියස් 280 කි, කියන්නේ සෙල්සියස් අංශක 280 කි. එබැවින් පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පීඩණය කර එයට පුළිඟු ලබා දිය යුතුය, එයට පුළිඟු ලබා දිය යුතුය, පුළිඟු ලබා දිය යුතුය, පුළිඟු ලබා දිය යුතුය. දහනයේදී ඇතිවන ගැස්ම සාපේක්ෂව අපි කතා කරන්නේ ඩීසල් වලට සාපේක්ෂවයි, සාපේක්ෂව අඩුය. ඉබෙවින් එන්ජිම සුමට වේ. ඒ වගේමයි ඔය පෙට්‍රල් එන්ජිමක් ගත්තාම පෙට්‍රල් කිලෝ එකක්
දහනය කරද්දි මෙගා ජූල් අපිට සාමාන්‍යයෙන් ඔය එකයි පෙට්‍රල් ලීටර් පෙට්‍රල් කිලෝ එකක් දහනය කරද්දි මෙගා ජූල් 47ක වගේ තාපයක් පිට වෙනවා. ඒකත් වාසි. හරි. කියන්නේ තවද පෙට්‍රල් වල තාපජනක අගය මෙහෙම ලියන්න. කිලෝග්‍රෑමයට මෙගා ජූල් 47ක් පමණ වන බැවින් 47ක් පමණ වන බැවින් 47ක් පමණ වන බැවින් වැඩි ජවයකින් යුක්ත වේ. එබැවින් සැහැල්ලු වාහන සඳහා පෙට්‍රල් එන්ජින් යොදා ගනී. සැහැල්ලු වාහන සඳහා පෙට්‍රල් එන්ජින් යොදා ගනී. පෙට්‍රල් එන්ජින් යොදා ගනී. පෙට්‍රල් එන්ජින් යොදා ගනී. හරි. ඊට පස්සේ එනවා අපි යාගේ දෙවෙනි කොටසට. යාගේ දෙවෙනි කොටසට ආවට පස්සේ අපිට කියන මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද කියන්නේ? පෙට්‍රල් ඉන්ධනය දැවීමෙන් තාප ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට අදාළව රසායනික සමීකරණය නැත්තම් ක්‍රියාවලිය දක්වන්න. තාමාල මේ රසායනික සමීකරණය දන්නේ නැහැ මම දැන් මෙතන කියන්නම්. පුතේ පෙට්‍රල් වාතයත් එක්ක එකතු වෙලා දහනය වෙනවා. ජලනය වුණාට පස්සේ පිට වෙනවා මෙයාගේ නයිට්‍රජන් පිට වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ජල වාෂ්ප පිට වෙනවා. තාපය පිට වෙනවා. ඔන්න ඔය ටික පිට වෙනවා. පැහැදිලිද? මේ ටික කොහොමද ලියාගන්න? පෙට්‍රල් වාතයත් එක්ක එකතු වෙලා නයිට්‍රජන් හදලා කාබන් ඩයොක්සයිඩ් හදලා ජල වාෂ්ප හදලා තාපය පිට කරනවා. පෙට්‍රල් කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වල සංයෝගයක්. හරි, ඒ නිසා මම CH කියලා දානවා. කාබන් හයිඩ්‍රජන් වගේ තියෙන්නේ. වාතයේ තියෙන්නේ N2 සහ O2. O2 N2 වල එකතුවක් තමයි වාතයේ තියෙන්නේ. නයිට්‍රජන් සහ ඔක්සිජන් වල එකතුවක්. පිට වෙනවා මෙයාගේ නයිට්‍රජන් ගෑස් එක, කාබන් ඩයොක්සයිඩ් CO2, ජල වාෂ්ප H2O පිට වෙලා තාපය දීට යනවා. ඔන්න රසායනික සමීකරණය. කොහොමද ලියාගත්තරම් නිවැරදි. මෙයා හොමෝ ලියාගන්න. මේක තාම ඔයාලා දන්නේ නැහැ. දැන් දන්නවා වගේ ලියාගන්න. පෙට්‍රල් වාතයත් එක්ක එකතු වෙලා හදනවා නයිට්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, තාපය. ඔය ටික හදනවා. පැහැදිලිව නොට් කරන්න බලන්න. ඉවරද බලන්න.
තවම එක ලියනා ඉන්නවද? ඉවර නම් කියන්න. හරි ඉවරයි. හරි. තුන්වෙනි කොටස කියනවා පුතේ මෙයාගේ. උදෑසන මෝටර් රථය පණ ගැන්වීමට යාමේදී පෙට්‍රල් ගන්ධයක් වහණි වුණා. පෙට්‍රල් ගඳක් ආවලු. එලෙසම පණ ගන්නවන්න අපහසු වුණාලු. ඒ කියන්නේ පෙට්‍රල් දැන් ඕෆ් ෆ්ලෝ වෙන මෙතෙනි. මීට හේතුව මොකක්ද කියලා අහනවා. එකක් තමයි පුතේ ඌරු වැල්වේ දෝෂ සහිත වෙලා. ඌරු වැල්වේ ගෙවිලා. ඒ කියන්නේ එහෙම නැත්නම් ඉපිල්ලේ දෝෂ. එහෙම නැත්නම් දරුවනේ ඉපිලි කුටීරේ දෝෂ. ඔන්න ඔය වගේ දේවල් වුණාම එහෙම නැත්නම් ඔය ඔව් ඒ වගේ දේවල් වුණාම පෙට්‍රල් එක්ක ඕෆ් ෆ්ලෝ වෙනවා. එහෙම නැත්නම් සිස්ටම් එක අවුල් යනවා. ලියන්න පුතේ කීපයක් පෙට්‍රල් හදක් එනවලු. මොකද්ද මේකට වෙලා තියෙන දේ කියලා යහන්නේ. ලියන්න මෙහෙම. හේතු වෙන්න පුළුවන් දේවල් ලියන්න. කූරු වැල්වය ගෙවී යාම. කූරු වැල්වය ගෙවී යාම. ඒ කියන්නේ කාබියුරේටරේ සිද්ධියක් මේ මම කියන්නේ. ඌරු වැල්වය ගෙවී යාම. තව එකක් ලියනවා. ඉපිල්ල දෝෂ සහිත වීම. ඉපිල්ල දෝෂ සහිත වීම. ඉපිල්ල දෝෂ සහිත වීම. ඒ වගේම පෙට්‍රල් ගමන් කරන මාර්ගවල පෙට්‍රල් ගමන් කරන මාර්ගයේ පෙට්‍රල් ගමන් කරන මාර්ගයේ අපද්‍රව්‍ය සිරවීම. අපද්‍රව්‍ය සිරවීම. අපද්‍රව්‍ය සිරවීම. ඔය වගේ දේවල් බලපානවා. හතරවෙනි කොටස ඩීසල් වාහනයක අධික ලෙස කඩුදුම පිට වෙනවලු. ඊට හේතු වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා අහනවා. ඩීසල් වාහනයක දුම කළු පාට වෙනවා. එකක් තමයි වැරදි මොහොතක ඩීසල් විදිනවා. දහනේ වෙන්න ඕන අවස්ථාවේ නෙමෙයි, එක්ක දහනේ වෙන්න කලින් හරි දහනේ වෙලා ඉවර වෙනට පස්සේ හරි මේ ඩීසල් විදිනවා. එතකොට ඩීසල් භාගයට දහනේ වෙලා දුම ටක් ගාලා පිට වෙනවා කළු පාටට. ඒ වගේම අවහිර වෙච්ච ශෝධක තියෙනවා. ඒ කියන්නේ ෆිල්ටර් බ්ලොක් වෙලා. එතකොට දුම කළු පාට වෙනවා. ඒ වගේම ඉන්ධන විදින ඉන්ජෙක්ටර් තියෙන්නේ. ඉන්ජෙක්ටර් වල දෝෂ තත්ත්ව නිසා සමහර විට ඉන්ධන හරියට ස්ප්‍රේ වෙන්නේ නැහැ. ඒ නිසා ඩීසල් දුම කළු පාට වෙනවා. බාගෙට පිච්චිලා. ලියන්න වෙන්නේ මෙහෙම. ඩීසල් දුම කළු පාට වෙන්නේ හේතුව. ලියන්න පොතේ කීපයක්. වැරදි මොහතක ඉන්ධන නැත්තම් ඩීසල් විදීම. වැරදි මොහතක ඩීසල් විදීම. වැරදි මොහතක ඩීසල් විදීම. වැරදි මොහතක ඩීසල් විදීම. තව එකක් ලියනවා. අවහිර වූ ශෝධක තිබීම. අවහිර වූ ශෝධක තිබීම. අවහිර වූ ශෝධක තිබීම. තව එකක්. දෝෂ සහිත ඉන්ධන විදුම්. දෝෂ සහිත ඉන්ධන විදුම් නිසා. දෝෂ සහිත ඉන්ධන විදුම් නිසා. ඒ කියන්නේ ඉන්ජෙක්ටර් වලින් තෙල් විදිනවා දෝෂ සහිතව. අන්න ඒ වගේ දේවලු බලපානවා දුම කළු පාට වෙන්න. දරුවෙක් අහනවා රින්ග් සෙට් එක ගෙවුනහම දුම කළු පාට වෙනවද? ඔව් ඒකත් බලපානවා තමයි. හරි ඕනේ එකක් ලියන්න. පිස්ටන් වලලු ගෙවී යාම. ඒකත් දැන් මෙතන හැබැයි කියන්නේ ඩීසල් වාහනයක අධික ලෙස කළු දුම පිට වෙනවා. හරි ආයිකත් හරි. පිස්ටන් වලලු ගෙවී යාම. හරි ඒ වගේ දේවලුත් හරි. රයිට් හොඳයි. හරි ඔච්චර. ඔතනින් ලෙවල් අප් 20 පේපර් එකේ වැඩ ටික අහවරයි. හරි ඔන්න තවත් දවසක තවත් පේපර් එකක වැඩ ටික අහවර වුණා. රයිට් හැන්ඩ් එතකොට දැන් ඔන්න අද 20 පේපර් එක ඉවරයි. දැන් ඔයාලා පන්තියේ වැඩ ඒ කියන්නේ පේපර් ක්ලාස් එකේ වැඩ කට් කරගන්න තෝ දෙකටම සම්බන්ධ වෙන්න ලබන සතියේ සිකුරාදා අපි 21 පේපර් එක සාකච්ඡා කරනවා. ඔයාලගේ එක්සෑම් එකටත් ලොකු කාලයක් නැහැනි. අවුරුද්දකටත් අඩු කාලයක් නේ ඔයාලගේ 25 එක්සෑම් එකට තියෙන්නේ. එනිසා හොඳට මහන්සියෙන් මහන්සල වැඩ ටික හොඳට කරගන්න. හරි. රයිට්. එහෙනම් පුතේ අදට වැඩ ටික අහවරයි.
අපි ඉදිරි සතිවල තියරි පන්තිය වලදී නැවත හමු වෙනවා. හරි, එහෙනම් ලබන සිකුරාදා නැවත රැයට හමාරට අපි 21 පේපර් එක සාකච්ඡා කරන්න පන්තිදී සම්බන්ධ වෙමු. එහෙනම් අදට උදේ වැඩ ටික මෙතනින් ආවරයි. ලබන සිකුරාදා නැවත ක්ලාස් එකේදී ලයිව් එකේදී හම්බ වෙමු. හරි, අයිබෝන් පුතේ.